පියතාත්තට තේදුන්නද? මේ දානේ වැඩ ඇස්සේ මට ඉවර නිදහසක් නැහැ දරුවා. අපි හවසට හොඳ කිරිතේ එකක් දෙමු. අනේ පවුනේ අම්මේ සීයා තාත්තට උදේට තේ දෙන්නේ නැද්ද? මේ මම සීයා තාත්තට සෝමත්තේ හොඳවෙන් තේ එකක් හදලා දෙන්නම්. ඔයාට පැහිච්ච කමනි වැඩක් නැහැ. ගිහින් පන්සලෙන් ලැස්සෙන්න. යන්න. සුබ උදෑසන සීයා තාත්තේ. සීයා තාත්ත තේ බිව්වද? නෑ මගේ පුතේ. මේ දින පරිපු පරිස්සමෙන් ගිලලා වෑනකට දාන්නකෝ. ආනෝනා. එතකොට මේ සීන් සම්බෝල පොල් සම්බෝල කෙසල් ගෙඩි ඔක්කොම දැම්මද? ඔක්කොම දැම්මා නෝනා. එතකොට පිටිසු කොපම ඒව? සේරම් පිගන් සේරම් දානේට පස්සේ සේරම දැම්මා නෝනා. ආසියතත් ඉන්දියාප්ප කාලා ඉමු. සුදු මාත්‍යා අද ඉස්කෝලේ ගිලද? අද ඉස්කෝලේ නිවාඩු. අපේ ගෙදරින් පන්සලට හීල් දාන එව්වා. අපේ අම්මා ඉන්දියාප්ප හැදුවා. අනේ අනේ හරිම අපූරුයි මේ පොඩි දරුවාට කියලා කරවගන්න වැඩ. මම පොඩ්ඩක් එහාට මෙහාට නිකන් ඉඳලා මේ පොඩි දරුවාට කියලා ඉන්දියාප්ප හොරෙන් ගෙනලා කනවා. මම හරියට කන්න දෙන්නේ නෑ වගේද? කො මේ හට වහගන්නෝ. ඒ ගමන පොරකමටත් පුරුදු වෙලා. මේ මිනිස්සයා හින්දා මගේ මේ නොදරුවා දාගන්නත් මට වෙන්නේ. මෙහෙර යන්න. ඊන මහත්තයා. ඔව්. මහවිද්‍යාලයට පුරුදු ටික යවුවද? යවුවා සර්. දැන්. හොඳයි. Hello. හරි 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 දාන්න තියෙන කොමිෂන් ඔක්කොම දාලා තියෙනවා. ඔව් ඔව් දන්නවනේ ඉතින් ඈ. ඔව් හරි 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 වෙලාවට සල්ලි ටික බැංකුවට දාන්න ඕනේ හොඳේ ඈ. හරි හරි හා හරි හරි පස්සේ කතා කරමු මට තියන්න. දයි බොම්සුති එන්න. ආයිබෝ ආයිබෝ ඉතින් අද මොකෝ මේ මහත්තුරුන් වල මේ පැත්තේ ඈ. ඉරිවල් මුදලාලි අපි අඳුරනවානේ. මොකෝ 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 මං අඳුරන්නේ නැත්තේ. මේ අපේ සදාසරණ වැඩිහිටි නිවාසයේ නෝනා මහත්තුනේ. ඉතින් හරි හරි හරි. දැන් ඔබතුමා දන්නවද වැඩිහිටි නිවාස වලට එන්නේ එන්නේ වැඩි වෙලා ඉන්නේ සෙනග. දැන් රටේ සාර ධර්මයේ උඩු යටු කියලා තියෙන්නේ. නැතුව 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 මොකෝ මන් නොදන්නේ. ඈ දැන් කාලේ අපි වැඩිහිටියෝ වැඩිහිටි නිවාස වලට ගාල් කරන එක පැෂන් එකක් වෙලා තියෙන්නේ. ඈ ඒගොල්ලෝ අපේ ජේෂ්ඨ පුරවැසියෝනේ ඈ. අපි ඒගොල්ලෝ ආරක්ෂා කරගන්නවා රැක ගන්න ඕනේ. ඔව් හා ඉතින් අපි තමුන්නාසලගේ වැඩිහිටි නිවාසෙට ඕනම උදව්වක් කරන ඔය කාර්යය සාර්ථක කරගන්න. ඔව් ඔබතුමා වගේ බුද්ධිමත් දානපතියෝ ඉන්නකම් අපිට මේ වැඩේ කරගන්න කිසිම අපහසුයක් නැහැ. කෝ දැන් ඉතින් තාම ආපු කාරණාව කිව්වේ නැහැ නේද? ඈ අපේ වැඩිහිටි නිවාසයේ වහලේ ගොඩාක් කබලම් වෙලා. ඉතින් අපිට ඒක නිසා පොල් පරාල ටිකක් හම්බ වෙනවා නම් අලුත් වැඩියා කරගන්න ලොකු දෙයක්. සුළුද නෑ වැඩේ ලෑස්ති කළා කියන්නේ. මම ලියන මහත්යතේ ලොරියෙන් වැඩි නිවාස ගාවටම බඩු ටික වන්න. ඔබතුමාට මේ කල්ක උදව්වට බොහොම පිං. පින්නම් මොනවද ඈ? පින්නම් අපිට ඔය ඕන තරම් හම්බෙන්නේ තොග ගන්නට. හොඳයි හොඳයි. එහෙමනම් මේ කන්තරු කාමරේ ලියන මහත්යත් ඉන්නවා. යන්න මං කියන තේටිය ලෑස්ති කරන්න කියලා. ඔය ස්තුතිමත් අපිට තව දැන් දෙයකට දුර යන තියෙනවා. අපි ගිහිල්ලා එන්නම් නැවත. හොඳ හොඳ හොඳ. එහෙනම් ඉතින් ඔබතුමාලා කැමැත්ත. අයිබෝන් අයිබෝන්. හරි. හොඳ. ඒෂ භක්ති. දැන් මේ දරුවන් දන්නවා අපේ ජීවිතවලට වැඩිහිටියන්ගෙන් ලැබෙන ආලෝකය
ඔවුන් වියපත් වුණාම අපි ඔවුන් රැක බලාගන්නේ කොහොමද කියලා. ඔව්. දැන් අකිල දුව කියන්න බලන්න. අපි වැඩිහිටියන්ට උදව් කරන්නේ කොහොමද කියලා? ටීචර් මම අපේ අම්මත් එක්ක මල් වලට වතුර දානවා. හොඳයි. දැන් දුව වාඩි වෙන්න. අමිල දුව කියන්න බලන්න. ඔයා කොහොමද වැඩිහිටියන්ට උදව් කරන්නේ කියලා? මම අම්මට උයන් උදව් කරනවා. ආච්චිත් එක්ක සිල් ගන්නත් යනවා. හොඳයි දුව. ඔයා වාඩි වෙන්න. කසුන් පුතා කියන්න බලන්න. මම උදේම නැගිටලා තාත්තට පත්තරේ ගේන්න කඩේට යනවා. හොඳයි පුතා. හරි හොඳයි. දැන් වාඩි වෙන්න. මේ දරුවෝ කොමලා හරි හොඳයි. කොමලා දන්නා වැඩිහිටියන්ට උදව් කරන්නේ කොහොමද කියලා නේද? විහඟ පුතා, ඔයා කියන්න බලන්න කොහොමද වැඩිහිටියන්ට උදව් කරන්නේ කියලා. ටීචර්, මම ලොකු වුණාම ගොඩක් සල්ලි හොයලා ලොකු ගෙයක් හදලා අපේ තාත්තව පුංචි කාමරයකට දාලා කන්න බොන්න දීලා කොහෙවත් යන්න දෙන්න නැතුව තියාගන්නවා. ඒ ඇයි පුතා? අපේ තාත්තා සිය තාත්තට සලකන්නේ එහෙමනේ ටීචර්. පුතා වාඩි වෙන්න. හරි. අදට පාඩම ඉවරයි. දැන් පුතාලා ඔය තම තමන්ගේ පුටුවත් අරගෙන පන්තියට යන්න. විහාර පොඩ්ඩක් නවතින්න. ඇයි ටීචර් මට ඉන්න කිව්වේ? පුතා, කවුද තාත්තට ওই විදිහට සලකන්න කියලා හිටන් කිව්වේ? කවුරුත් නෑ ටීචර්. අපේ තාත්තා සිය තාත්තට සලකන්නේ එහෙමයි. පුතා දැන් යන්න පන්තියට. මං කප් එක දෙන්න කලින්ම ෆොටෝග්‍රාෆර් ෆොටෝ එක අරගෙන. නොන්සන්ස් පුරක් නේ. ප්ලෑන් කරලා ගත්තා නම් කොච්චර ෂෝක්ද. ඔයාට තිබුණේ කප් එක ගන්න ඉස්සෙල්ලා ඔයාගේ අතින්ම කප් එක දෙන විදියට නේ ෆොටෝ එකක් ගන්න තිබුණේ. නේද පැටි? මේක ඕගනයිස් කරපු කොල්ලන්ට ඕන වෙලා තිබුණේ මන්ත්‍රීතුමාගේ වයිෆ්ගේ ෆොටෝ ටික ගන්න. ඒකනේ. කලබල වෙන්න එපා. අපි ආවේ වින්සන් ගුරුන් වහන්සේ බැහැ දැකලා යන්න කියලා. උන්දා ගමෙන් ආවට පස්සේ තාම අපිට ඇහැ ගැටුනේ නැහැ. ඉතින් අපි මේ ගමේ ඉඳන් තකහණියක් ආවේ මුන්ට බැහැ දැකලා යන්න. එතකොට ඔය දෙන්න මේ තකහණියම ගමේ ඉඳලා ආවේ මේ වින්සන් ගුරුන් වහන්සේ බලලා යන්න. උදව්වක් අතිල්ලන්නද දන්නේ? වින්සන් මහත්තයා දමදිව ගිහිල්ලා. අවුරුද්දට එන්න කියලා අපිට අවුරුද්දට එතන මේ දේවල් මඩුවට ඉන්න පුළුවන්නේ. ඈ දිනි බෝලයි අර දඹදිව ගියයි කිව්ව ගුරුන්නාන්ස මාමා නේද? මේ මං දැන් ඔහෙලා දෙනාට එකපාරකුත් කිව්වා බහිනා මෙතනින් දොට්ට. මම පොලිසියට කතා කරන්න ඉන්නෙල්ලා හොඳ ඉතින් බහිනා මෙතනින් දොට්ට. ආව මෙතන.
ගමේ ඉඳන් නැති නෑදෑයොත් එනවා සල්ලි කඩාගෙන යන්න. මේ හේ අපි නෑදෑයෝ නේ තාත්තා සිල් ගන්න එක්කගෙන යන්න නැද්ද? කොහෙද? අම්මා කියන්නේ ඒක සිය තාත්තට කරදරයක් කියලානේ. ඒක නරක වැඩක් නෙවියඟ. පවුනේ සිය තාත්තා. පුතා? පුතා විහිඟ. මොකද ඔතන කරන්නේ? මෙහෙට එනවා. අකිලා අම්මට කතා කරනවා. එහෙනම් ඔයත් යන්න, මාත් යන්න. හා. මම ගේ පුරාම හොයනවා. මොනාද දරු අතන්ට වෙලා කරන්නේ? ඇයි අම්මේ මට එන්න කිව්වේ? එන්න කිව්වේ? ගෙදරට වෙලා පොතක් පතක් බලා ගත්තා නරකයිනේ. අම්මේ. හේ ගමන මොකද මේ? අම්මේ අපි මේ පාර පොයට සිය තාත්තා පන්සල් එක්ක යමු. ඔයාට එහෙම කියන්න කියලා කිව්වේ සිය තාත්තද? නෑ අම්මේ සිය තාත්තා මට මොකුත් කිව්වේ නෑ. හා හේ ගමන දැන් ඔයත් එනවා සිය තාත්තව නලවන්න. උදේ නැගිට්ට වෙලාව ඉඳන් දැඟලිල්ල දැඟලිල්ල. පොතපතක් තියෙනවද කියලාවත් ගානක් නැහැනේ. එහාට එනවා යන්න. මේක රූපෝට් කීයදයි මේවට ඔබට සල්ලි ඕනේ නෑ නංගි ඒ වුණාට අපි දන්නවනේ වින්සන් අයියා ගොවිතැන් කරන්න වෙන මහන්සිය ඌ හැම තමයි නංගි සමල් හීන බලනවද ආ මේ තේක බොන්න මට ගෙදර ගොඩක් වැඩ තියෙනවා ආ තාත්තේ මේ බලන්නකෝ මොකද ළමයි කන්දේ වගේ ඇන බල ගහන්නේ ඈ ඔන්න තාත්තේ අද මම ඉස්කෝලේදී ළමේකට ලියන පොතක් දුන්නා මං හරි හොඳයි නේද මොකක් ඈලම් මං ඔයාලට පොත් අරන් දෙන්නේ දන්සල් දාන්නද ඈ ලියන්න පොතක් නැති හින්දා ලක්මාට පොතක් දුන්නේ එතකොට තාත්තා පොත් මිටි ගණන් දන්සල් දෙනකොට හොඳයිද ළමයෝ මං ඒ පොත් දන්සල් දෙන්නේ රටටම ඇහෙන්න කතා පවත්වල හුස්සෝ තියලා පත්‍රේ මගේ මූණ දාලා ඈ ටීවී එකේ ප්‍රවෘත්ති වලට මගේ විස්තරේ දාලා එහෙම ස්ටේජ් එකක් උඩ එහෙම නැගලා පොත්පත් තෑගි දුන්නාම කාටද ආඩම්බර ඈ පුතාට ඔන්න එහෙනම් තාත්තේ මම හෙට උදෑම ඉස්කෝලේට ගිහිල්ලා ඩෙස් එකක් උඩ නැගලා මුළු ඉස්කෝලේටම ඇහෙන්න කෑ ගහලා කියන්නම් මල්ලක් මාල්ට පොත දුන්නා කියලා. එතකොට කාටද ආඩම්බර? තාත්තටනේ. ඈ මේ පොඩි එකා පැහිලා දෙන්නතර. මොකද්ද සිරි මේ? අර නොදරුවෙක් වල්ලන් කැමරු ගහන්නේ. පැන්න මැදට. මෙන්න මේ බැරියරක මැදට ආවම තමයි මට මේ පොඩි එකා හොදාගන්න බැරි. ඕන එකට ඒ පැයකට හැම එකටම මැදට පයින්න. හනි මගේ කට මේ ඔයාගේ පිය මහරජුරෝ මේ ගෙදරට වැඩම කරපු දවස ඉඳන් තමයි මේ සේරමනස් පැත්තිය. අනේ ඒක මතක තියාගන්න. ඔය මේ පාර තව එකක් අල්ල ගත්තා. මේ මල්කා මට මේ පොත්පත් වල වැඩ තියෙනවා. කරුණා කරලා ඔය බෙලි කටු මල්ල හොලවන්න නැතුව ගිල කුස්සිය වැඩක් බලා ගන්න. ඔව් මාව එලෝ ගත්තාම සේරම හරිනේ. ලාලි මහත්තයෝ ඔය পদවි නම්බුනාම කියන දේවල් ඉල්ලගෙන පළඳ ගන්න දේවල් නෙමෙයි ඒවා Taman
කරන කියන තේ නිසා තමන්ගේ සත්ක්‍රියාවන් වලට සමාජයෙන් ඉබේ ලැබෙන දේවල්. එනකට අපේ හාමුදුරනේ මම ඔබ වහන්සේට කිව්වේ අඩුම ගානේ සමාදාන විනිශ්චයකාර පදවියක්වත් ඔබ වහන්සේ නිර්දේශ කරනවා නම් අපිටතුමා ඉක්මනට එය මට ලබා දෙයි. ඒක මගේ සමාජ සේවා වැඩ කටයුතු වලට ලොකු හයියක්. ඒකයි. මහත්තයෝ මං ගිහි ගිය අතෑරලා මහණ උනේ ඔය සරුව පිටතල විචුණු වැඩ වලට දායක වෙන්න නෙමෙයි. ඒ නිසා ඔය යටි අරමුණු වලට නම් මේ දේවල් කරන්නේ මුදලාලි මහත්තයාගේ ආධාර උපකාරගෙන මට දෙපාරක් හිතන්න වෙනවා. තරහ අවසර අපේ හාමුදුරනේ. මම නිකන් කටට ආවට ගියාට කිව්වේ. එහෙනම් හාමුදුරනේ මම ගිහින් එන්නම්. මම මේ ළඟට වෙන වැඩකට යන ගම. පන්සලට මගෙන් තවත් මොන හරි කෙරෙන්න ඕන නම් ඔබ වහන්සේ මට ටෙලිෆෝන් පණිවිඩයක් දෙන්න. මං ඉක්මනට මේ කටයුත්ත කරලා දෙන්න. එහෙනම් අවසර අපේ හාමුදුරනේ. එන්න. විහංග විහංග යේ අකිලාවා අද අපිට සෙල්ලම් කර හැකි මට නම් දැන් සෙල්ලම් කරන්න බෑ අපි හවසට සෙල්ලම් කරමු එහෙනම් මොකටද ආවේ මංවත් එක තරහයි තරහ වෙන්න එපා මේ මං යාට කේක් ගෙනාවා කේක් ඔව් මම ආච්චිටත් දීලා ආවේ කොනෙන්දා අම්මා මාකට් ගියා අපි සීය තාත්තට කේක් දෙමු ඒක හොඳයි යම් ඔබතුමා මගේ මෙහෙවර තේරුම් ගත්ත. පියතුමනි පල්ලියේ ආබාධිත දරුවෝ වෙනුවෙන් මම අලුතෙන් ඩෙස්ක් පුටු වගේක් හැදෙව්වා. මම වෙලාවක ලොරියේ දාලා ඒ ටික පල්ලියට එවන්න. ඔව් ඒක බොහොම හොඳ වැඩ. අපූරු ග්‍රමපරණයක් නෑ පියතුමනි. පල්ලියත් එක්ක බොහොම ළඟින් හිටිය මහත්තයෙක් තමයි දරුවන්ට මේක දුන්නේ. මං හිතන්නේ මහත්තයා දැන් ඉන්නේ කැනඩාවේ. මමත් පුරාණ දේවල් අගය කරන ආරක්ෂා කරන කෙනෙක් හැටියට මම කැමති පියතුමාගෙන් පුංචි ඉල්ලීමක් කරන්න. මට පැහැදිලි නෑ මේ මහත්තයා කියන්නේ මොකක්ද. එතුමනි මම කැමති මේ දරුවන්ට විනෝද වෙන්න අගන වර්ණ රූප වාහිනියක් දෙන්න. හැබැයි මට මේ ක්‍රම පොණේ ලැබෙනවා නම් හැබැයි මේ දරුවෝ ලබන සතුට වෙනස් වෙන්නේ නැත්නම් විතරයි ඒ දේ සිද්ධ වෙන්නේ. එතුමා තීරණය කරනවා නම් ඉතින් ඇතිනේ මේ කිරිසප්පයොත් එක්ක මොන වට වේ සාකච්ඡාද? මුදලාලි මහත්තයෝ මේ දරුවන්ගේ තමයි හිත ලෝකෙ. අපි හැමිට මේ ගැන කතා කරමු. ආ එහෙමයි. එමුනා පියතුමනි මට අවසර. නාලක නැගිටින්න ස්කීම පටන් ගන්න.
දැන් උත්සවයේ සංවිධාන කටයුතු ලෑස්තිද? හරි. ලේකම්තුමා. මේක මතක තියාගන්න. මොකක්? හරි. මන්ත්‍රීතුමා එනවා. ඒක හරි. මන්ත්‍රීතුමා නෙමෙයි අමෙතුමාවත් කමක් නෑ. මේක අහගන්නකෝ. හරි හරි හරි. වි බලන්න. VIP RIP මේ IP මොන IP ආවත් වියලි ආහාර පාසල් තෝගිය දෙන්න ඕනේ මගේ අතින්. ඔව්. ඔව්. පත්තරේ මහත්තුරුට එන්න කියන්න. ආ රූපවාහිනී මහත්තුරුට එන්න කියන්න. මොකද වියලි ආහාර පාසල් මම දෙනකොට ඒව පත්තරේ වැටෙන්න ඕනේ. මිනිස්සු දැනගන්න ඕනේ මේ සිරිමිවන් මුදලාලි අසරණ සරණ මිනිහෙක් කියලා. නැත්ත කොහොමද මම මේ දේශභක්ති ගන්න? ඈ? ඔව්. හරි. ඒක ලේකම්තුමගේ වගකීමක්. හරි. හරි 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 හරි. ඕන දෙයක් මංගෙන් කෙරෙන්න ඕනේ තුකන්ටි මම ඉෂ්ට කරන්න. මට කොල්ලක් දෙන්න. හරි. හරි. හරි බුදු සරණයි දෙවි පිහිටයි. හරි හරි හරි. මොකෝයි? අනේ අනේ මහත්තයෝ මම දවස් ගානක් බත් ටිකක් කාලා නැහැ. බත්ටයක් ඇහැට දැකපු දවසක් මතක නැහැ මහත්තයෝ. බත්ටයක් ඇහැට දැක්කේ නැහැ. කම්සර පේනවද බෝඩ් එක? බත් අර උදේට දවල්ට රැට ගිහිල්ලා කඩේ ඇතුළට ගිහිල්ලා බත් ඇටයක් බලා ගන්නවා. නමුත් බත් ඇට පෙද්දට මට වෙලාවක් නැහැ. මල කරදරේ. මේ මාත්‍ය ජෝද හතරක ගියාට බාහිරන මිනිස්සුන්ට පාඩම් නෑ. මේක නම් දෙකක් දෙමු. මොකද මේ? මේ මේ මහත්තයාට කරදර කරන්න එපා. මට උදව්වක් කරලා යන්න ලෑස්ති වෙනකොට මගේ අතල ඉස්සලයි මම වැටුනේ. හා ඒකත් එහෙමද? අපිට වෙන සීනියක් කිලා. හරි මාත්‍ය කිල්ලෙන්න. යා යා මජා යා. බලන්න. අනේ මේ ලොකු නැහැ. ලොකු උදව්වක් කළේ. එන්න මේ බත්තටක් ඇහැර දැක් නැහැ කොහොනේ? ආ මේ අර කඩෙන් ගිහලා ෆ්‍රයිඩ් රයිස් එක්ක ඈ. මහත්තයාට කරපු උදව්වට මට මුදල් වලින් අල්ලස් ඕනේ නැහැ මහත්තයා. මහත්තයා මේකත් අරගෙන යන්න. ඔව්. විදුලි බල මණ්ඩලයේ නායකයව නොකර කරන භාවනාවක් ලයිට් නිවාගෙන කරන්න. මල්කා මේ පාර අපේ පාටිය ටිකක් ජයත ගන්න ඕනේ. හේ මොකද සිරියේ? මට හිතනිද්දම දබුල්ලෙන් එනවා ඇන්ටික් බඩු ටික. ඒ ඇන්ටික් බඩු ටික බලන්න. දේශපුත්‍ර සංවිධානයෙන් එනවා. ඊට පස්සේ අර නිර්දේශ කරලා තියෙන දේශභක්ති සම්මානේ මට හම්බ වෙනවා. පාටිය හොඳට ඇරෙන්ජ් කරමු. සම්මාන දෙන්න අක්කියත් එනවනේ. සමහර විට සම්මානේ පාටිය දීපු දෙන්න පුළුවන්. ඒ මොනවද තාත්තේ ඇන්ටික් බඩු කියන්නේ? ඇන්ටික් බඩු කියන්නේ මයි පුතේ. පැරණි දේවල්, පෞරාණික දේවල්, කෞතුක භාණ්ඩ, ඔය පරණ කවිච්චි, බුරුත ඇඳන්, තේ කල්මාරි, එතකොට
ඔය කුරහංගල් ඈ තිරික්කල් වේ ඒව තමයි. ඒව මං ආරක්ෂා කරනවා. ඒ හින්දා මට සම්මානයක් දෙන්න යනවා. අපි එනකම් පාඩම් කරන්න කිව්වා. ඔයා මේ පාර ශිෂ්‍යත්ව විභාගය කරන දරුවේ. අපි චුට්ටක් ගෙහෙට මෙහෙට ගියොත් මෙතන බලිත වෙන්න හදනවා. මේ මේ මල්කා. ඔයා පොඩ්ඩක් කෑනුගා ඉන්නකෝ. තාත්ති. මොනෝද තාත්ති මේ විකාර වැඩ ඈ? මං තාත්තාව ගමේ ඉඳන් කොළඹ ගෙන ආවේ. මේ නැහින දෙහින කාලේ. බණක් භාවනාවක් කරගෙන ඔහේ පාඩුවේ පැත්තලා ඉන්න. ඒකට කාමරයක් මේකලා දිනලා තියෙන්නේ ඈ? අනේ නෑ පුතේ. මං බෑ කියති. මියා මම බෙරගන්න කන්න. ඔව් අම්මේ සිය දාත්තට වයින් එපා. අපි සිය දාත්තා එක්කන් ආයි බෙර ගහන්න. මේ ඒ ගමන ඔයාලා දෙන්න එකතු වෙලා සිය දාත්තා සුද්ධ කරලා දරන්න. මං දන්නවනේ මෙයාගේ හැටි. දැන් මගේ ළමයාත් බොරු කියන පටන් අරන්. මේ වයසක මිනිස්සයා ඉන්න Siri මට මගේ පුතා නම් හදා ගන්න හම්බෙන්නේ නැහැ. යංග එන කාමරේ. ඉත බල කරන්න. තාත්තේ මං කියන දේ පොඩ්ඩක් අහන්න තාත්තේ මේ පැලේ මම්මේ දරුව දෙන්නෙක් එක්ක කොහොමද දුවල පැල වැඩ කරන්නේ අනික තාත්තටවත් හරියම කෑමක් බීමක් නෑනේ මං ගල උතරන් හිටන්නේ නෑ මට ඔය තීර ටික මුලාරිලා දාන්න කන්නේ නැහැ. මේක කෑම බීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. තාත්තා මේ පැල්කොටේ තනියම ඈ නංගි අරේ මහගෙදර. ළමයි දෙන්නෙක් එක නංගිටේ සුමේ කරන්ටත් බෑ. තාත්තා ගැන බලන්නත් විදිහක් නැහැ ඈ. අනික තාත්තා මේක ඇතුලේ තනියෙන් ඉන්නකොට සතෙක් සරුපෙක් කෑ ඈ. එහෙම නැත්තම් මේ වෙන මොකක් හරි අතමගලයක් වුණා. කාටද අවනම් බු මට ඒකනේ තාත්තේ මං කියන්නේ අනික මහලුක මුදලාලිගේ තාත්තා ගමේ අය අපිට මොනව නොකියයිද අයියටනේ අවනම්බුව මට මේ වටල පුතාව දකින්න ඕන මේ කස්කොල මගේ දරුවව මොනාද කල්පනා කරන්නේ? ආ මේ බේට් එක බීලා මින්නකෝ. මට ඔය කල්පනා ලෝකවල ජීවත් වෙන්න වෙලාවක් නැහැ. මට ගෙදර ගොඩාක් වැඩ තියෙනවා. නෝනා, කවුච්ච ටික පිටිපස්සෙන් බෑවා. නෝනාට ඕන තරම් තියාගන්න. මේව කැඩෙන බින්දේ බඩුනේ. පරිස්සමෙන් ගිහිල්ලා ඇතුලේ ගබඩා කාමරෙන් තියන්න. මෙන්න මේ දෙකත් අරන් යන්නකෝ. පරිස්සමේ. මේ වාදෙయ్య කරපු දේවල් නෙමෙයි. ඒක මම දන්නවා. දැන් ඉතින් පරිස්සමෙන් මේ ටික අරන් ගිහලා තියන්නකෝ. ඊදාස, මොනවද ගන්නව? සෝමා, ඔය තේ ටික ගෙනාව නම්. මේ ඔයාලා ඇවිල්ලා තේ බීලාම යන්න. මේ ලියන මහත්
මහත්තයා පොඩක් ආවනම් මෙන්න බලු ටික චෙක් කරලා බාරගත්තද? ඔව් මම. කොදෙන්න වලක්? නැත්තම් මට මුද්‍රාලි මහත්තයට උඩ වහ උතර බදින්න එනවා. මල්කා මේ පාර දඟුල්ලෙන් ගෙනාව බඩු ටික නම් සුපර් නියම ඇන්ටික්. ෂෙ. දන්නවද? මාර වටිනෝ මේවා. හරිම මාරු හොයාගත්තේ. ඔයාගේ මූණ වගේ. වෙලාවකට ඉතින් වෙනසකුත් නෑ මූණ දෙකේ. ඔය දේශපුත්‍ර සංවිධානයේ මට දේශභක්ති සම්මානයේ නිර්දේශකොලේ ඔය මං එකතු කරන ඇන්ටික් බඩුවල තියෙන වටිනාකම තමයි. ඔව්. ඒවා ඇතුලේ පෞරාණික ගතියද? ලිස්ට් එකට අපේ ගමේ ඉස්කෝල මහත්තයවත් දාමු. හැබැයි සිරි මන්ත්‍රීතුමාටයි නෝනටයි ඔන්න විශේෂ සැලකීමක් කරන්න වෙයි. නැතුව 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 හා මන්ත්‍රීතුමා මගේ යාළුවා. හා මන්ත්‍රීතුමාගේ නෝන වාගේ හිතවතී කියන්න මේපැ. ඒගොල්ලන්ට කරන සැලකිලි සංග්‍රහ පත්කාර කටයුතු අපේ අනාගතයට කරන ආයෝජනය. ඒව වටතන්න හොඳ නැහැ. අප්පෝ හොයාගේ නෑදෑ පිරිවර ආවහම තමයි ඉතින්. මල්කා නෑ පිරිවරටත් අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද ගමෙන් පැනලා ආපු කඳුකිරි කොල්ලා තවමට ඇවිල්ලා වෙච්චි දියුණුව. ඒගොල්ලන්ට දැනෙන්න ඉඩ සලස්සන්න ඕනේ. ඒකින්ද ඒගොල්ලන්ට කියන්න ඕනේ මේ උත්සවේ. ඔව්. හරි හරි. ඉස්සෙල්ලා අපි ලිස්ට් එක හදමුකෝ අපේ VIP ලිස්ට් එක. ගන්න ගන්න කොලේ ගන්න. පැලත් එක්ක. මුලින්ම උඩින්ම දාගන්න මන්ත්‍රීතුමා. එහෙනම් පාටියේ ජයට ගනේවි. අපිටත් කියාවි නේද? ඔව් ඔව්. අපේ තාත්තා ඇන්ටික් බඩු ගොඩක් ගෙන ආවා. හරි ෂෝක්නේ. අපේ ටීචර්ත් කිව්වා ඇන්ටික් බඩු වල ගොඩක් වටිනාකමක් තියෙනවා කියලා. ඔව්. අපේ තාත්තා ඇන්ටික් බඩු එකතු කරලා තාත්තට සම්මානෙකුත් දෙන්න යන්නේ. ඔන්න දරුවනේ මේ මුදලාලි මහත්මයා ඔයගලට ගෙනලා ලස්සන ටීවී එක. බලන්නකෝ මුදලාලි මහත්තයෝ මේ ළමයි මේක අංගලානේ. අපිට ටීවී එක එපා. අපිට ඕන සින්දු නලාව. මුදලාලි මහත්මයා දැක්කා නේද මේ දරුවන් ආස කරන්නේ මොකද්ද කියලා? දරුවෝ පියතුමනි මේගොල්ලෝ අපි හිතන જાතිය දරුවෝ නෙමෙයි. ඔබතුමා පොඩක් තදින් ඉන්න මේගොල්ලන්ට. මුදලාලි මහත්මයා මේ දරුව ගැන අපි බලා ගන්නවා. මුදලාලි ගැන කරදර වෙන්න එපා. සමා වෙන්න ඔබ වහන්සේගේ හිතරි දුනන. පාල් කියලා යම. හරි. දැන් ඉතින් පාටියට අලුතෙන් අඳුනුත් ඕනේ නේ? ඈ? ගෑනුන්ට ඉතින් එහෙමනේ. පාටියක් කිව්වොත් මගුල් ගයක් කිව්වොත් ඉඩමක් උගස් තියලා හරි අඳුමක් කරන් දෙන්න. හරි. මේක තියාගන්න. ගන්න. අදිපාඩුවක් නෝ කියන්නකෝ ඈ. මොකද එදාට ඉතින් මගේ බිරින්ද ශ්‍රීමවන් කොඩිකාර මැතිනිය ඈ හොඳ ඇඳුමක් ඇඳගෙන බැබලි බැබලි ඉන්නෝනේ පාටි. හරියට නිකන් මල් පූච්චිය වගේ. අනේ මේ නිකන් ඉන්නේ සිරි. ඒක නෙවේ. එතකොට ඔයා මම ඉතින් මොනවාද? මම ඉතින් මහා දානපති සත් ගුණවත් වෙළඳ ව්‍යාපාරි. හා එතකොට අලුතෙන් එන පට්ටම ඈ දේශභක්ති ඈ ශ්‍රීමවන් කොඩිකාර මැතිතුමා ඈ මට ඉතින් මොන අලුතෙන් ඇඳුම්ද? මං කොහොමද ඉතින් වෙසක් කූඩු වගේ කැපිලා පේන මනුස්සයෙක්? එතකොට අපේ පුංචි කොඩිකාරට පුංචි කොඩිකාර නේද? පුංචි කොඩිකාර. හා ඉතින් එයා අපේ පැටව කොඩුවනේ. ඈ කමක් නැ කමක් නැ. එයාට අපි ජාතික ඇඳුමක් අඳමු එදාට ඈ. එතකොට සීයා තාත්තට ඔන්න පටන් ගත්තා. මොකක් හරි වැදගත් දෙයක් කතා කරනකොටම. හරි 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 පුතේ. සීයා තාත්තට අපි අවුරුද්දට අලුතෙන් වරන් දුන්නනේ ඈ. දැන් හොන්නේ නැහැ ඉතින්. මෙතන සීයා තාත්තව බලන්න එදාට කවුරුත් මෙහෙන්නේ නැහැ.
මටනේ දේශභක්ත සම්මානය හම්බෙන්නේ. ඈ සිය තාත්තෙන්නේ අපි ඉතින් එදාට පාටිය දාන්නේ අපිට කණ්ඩ බොණ්ඩ විනෝදෙයි. ඈ එතකොට සිය තාත්තට ඇඳුම් නැද්ද? මං ඔයාට සැරයක් කිව්වා පුතා. සල්ලි වීදම් කරන්න මොකද මේ සල්ලි ගස්සලින් කන්න එකක් ඈ? පොඩ්ඩක් ඉන්නකෝ. කොයිද ඒ? බඩේ ගෑයක් දන්නේ. කොල්ලට පණු බෙහෙත් දුන්නද මපන්? මෙතන සිය තාත්තට අලුත් ඇඳුම් ගන්න සල්ලි දෙනවා. තාත්තා මට ඉස්කෝලේ ගිහිල්ලා කන්න කියලා දුන්න සල්ලි. ඒ වගේන් ඉතුරු වෙච්චා. මම මේ හොට් නිවුස් එක සිය තාත්තට කියලා එන්න. ඒ පුතා. කාලා වලින් පිටි. මුදලාලි මහත්තයෝ ගස් දෙක නම් බලන්න පුළුවන්. ගනුදෙනු කතා කරගන්න සෝමරත්න ගෙදර නැහැ. මොකක් නැහැ. සෝමරත්න මොලොට එයිනේ. අපි ආපේ ගස් දෙක බලලම යන්න. පස්සෙන් ගිහලා කොස් ගස් දෙක බැලුවේ හැගිනේ ආ පුළුවන් මහත්තයෝ බලන්න යමු යම්පල් අම්මේ මොකද මේ කරත්ත රෝද කබලක් ගේක් දොරකට තියාගෙන මහත්තයෝ ඔය සෝමරත්නගේ අප්පච්චිගේ තිරික්කලේ රෝදෙනවෑ කොල්ලවක පරිසම් කරන්නේ පණවාගේ බල බල සෝමරත්න අපිට දවසක් කිව්වනේ මේ කරත්තනෝද අරන් යන්න කියලා මොකද්ද මහත්තයෝ ඒ කතාවේ තේරුම ඔව් අම්මේ දවසක් සෝමරත්න කිව්වා මේ කරත්ත රෝදේ අපේ මුදලාලි මහත්තයට අරයි යන්න කියලා. මේවා ඉතින් ගෙවල් ඉස්සරහ තියන් ඉඳලා ඇති වැඩකුත් නැහනේ. මූසලයිනේ. අනේ මන් දන්නේ නැහැ මහත්තයෝ. කොළු ආවට පස්සේ ඕන දෙයක්. හල. ෂේප් එක දාපන්. නැල කතරල් දාගෙන කැම්ප එකට. නිකන් ගෙනියන්න කිව්වට අම්මේ නිකන් ගෙනියන්නත් දෑනේ. හා අම්මා මේක තියාගෙන පිනක් දහමක් කරගන්නකො. මේ මන් දන්නේ නැහැ මහත්තයෝ කොළුව මොනවා හිතයිදෝ මන් දන්නේ නැහැ. ඕක තියාගන්නකො අම්මා. යම් කරලා තියාගන්න. ඈ. යක්. අපි තිරික්කලේ ගලත් පස්සේ සල්කලා බලමු. ඈ. එන යෝධයට කියන්නේ තාත්තා ගෙදර නැහැ කියලා. ඇයි තාත්තෝ ඉන්නේ? මේ තමුසේ මේ පැහිච්චකන් ඕනේ නැහැ. කියමු දෙ කරනවා. මුදලාලි. මුදලාලි. යෝධයෝ තාත්තා ගෙදර නැහැ කියලා කියන්න කිව්වා. හ්ම්? යෝධංගල් ඔයා
යෝධයෙක්ද? යෝධයෙක්? තාතර කියනවා කඩොල් ලතා ඇවිල්ලා රෝදේ අරන් ගියා කියලා. ඔයගොල්ලෝ ගිහලා ෆාදර්ට කියන්න මං ගිහලා ටීචර්ට කියන්න සිංදු නලාව පේදුරු මාමා කොහරි තියලා ඇති අපි ඒක හොයාගමු. දැන් ගිහිල්ලා පන්තියට යන්න පාඩම් කරන්න. මොකද දැන් ටීචර් තේන වෙලාවනේ. හොඳයි දැන් යන්න. මන්ත්‍රීතුමා අපේ මුදලාලි මහත්තයා සල්ලි බලාගෙන වැඩ කරන මිනිස්සෙක් නෙවෙයිනේ. අනික අර ගබඩාවේ තියෙන බඩු ටික බැලුවම අපේ ශ්‍රී භූතේ කොච්චර හොඳට මතක් වෙනවද කියලා බලන්න. මම
කියන්නේ දැන් මේ මෙතුමාට මම හොඳට දන්නවා. මොකද මගෙන් කෙනෙන් ටෝනේම මෙයා. ආලියට පන්සලට කොච්චර ආලාද මිනිස්සුන්ට. අපි උත්සවය වැඩ පටන් ගන්නත් හොඳයිනේ. ඔව්. ආ කට්ටිය නම් ඇවිල්ලා. අපි නේ පැත්තට යන්නවත් එතුමා. ඈ? රසවත් එතුමා. යා. හොඳයි. යා. ඒ දරු අද වගේ වැදගත් දවසක ඔයා මොකද මේ ගල් ගුහාට ලා කරන්නේ මං සීය තාත්තා බලන් ආවම් මේ දැන් ඉතින් බැලුවනේ දැන් යමු මේ පුතාට ලැජ්ජාවක් නොවෙන්න අද දවසේ මේ කාමරෙන් එළියටත් බහින්න මතකද මෙහෙන්න යක් සින්දු කියන නලාව සින්දු කියන නලාව අනේ ෆාදර් නැති වෙලා අපේ සින්දු කියන නලාව සින්දු කියන නලාව සින්දු කියන නලාව අපි ළඟම සිටි සින්දු කියන නලාව අපි දමා ගිය නමුත් කවුරුත් දමා නොගියේ නලාව අනේ ටීචර් අනේ ෆාදර් නැති වෙලා අපේ නලාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවා. අද දින අප නිවසේ පැවැත්තේද මගෙත් මගේ දයාබර බිරිඳ මල්කාගේ විවාහ සංවත්සර ප්‍රිය සම්භාෂණය වෙනුවෙන් මේ ස්ථානයට සැපැමිණි අපේ හිතවත් ගරු ගඩලාදෙනිය මන්ත්‍රීතුමා ප්‍රමුඛ අපේ පළාත් සභා මන්ත්‍රී අම්පිටේ මැතිතුමත් අනිත් සියලුම ආරාධිත අමුත්තන් සම්භාවනීය අමුත්තන් අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම අද විශේෂ කරුණක් තියෙනවා මට සතුටු වෙන්නට. ඒ තමයි
මම පෞරාණික කෞතුක භාණ්ඩ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් මට දේශපුත්‍ර නම් වූ සංවිධානයේ දේශ භක්ති සම්මානය පිරිනමන්නට තීරණය කළා කියලා. ඒ සඳහා මේ ස්ථානට සපැමිණි ඒ දේශපුත්‍ර සංවිධානයේ නිලධාරී මහත්මා මහත්යන්ට මගේ ස්තුතිය පුද කරමින් පිළිගනිමි. එහෙමනම් අපේ ගණ්ඩාධිපති මන්ත්‍රීතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා චිරාගත සම්ප්‍රදාන කූලව මේ පොල් තෙල් පහන් සිලුව පහන් කරන්ටේ කියලා. තාත්තේ පොඩක් ඉන්න. තාත්තේ පොල් තෙල් පහන පත්තු කරන්න මගුල් බෙර ගහන්න සීය තාත්තවත් එක්කන් ආවා. තාත්තා ඊදානේ? නෑ සීය තාත්තා මෙහෙ හිටියේ. කොයිද හිටියේ අපි දැක්කේ නෑනේ. අපේ තාත්තා සීය තාත්තා වාර කාමරේ හංගලා හිටියේ. සීය තාත්තා කන්නේ බොන්නේ සිල් ගන්නේ කාමරේ ඇතුලේ. මේ තරම් පෞරාණික වස්තුන් සංරක්ෂණය කරන ඔබතුමා. ඇයි මේ තාත්තා කාමරේ කරදාගෙන හංගගෙන හිටියේ? ඈ? මෙතුමා ජාතික වස්තුවක්. කලෙලි බැස්සුවට වරදක් නෑ. හොඳයි කමන්නේ මේ මට වෙලා ගියා. මම ඇමතුමත් එක්ක ගමනක් යන්න තියෙනවා. අපි පාන පත්තු කරමු. ගමම අපි දේශභක්ති සම්මානය පුද කරමු. කෝ සම්මානය. කන මට මේ අදිසිල එකයි. හැමතිවම බලහින්නේ නැති. හොඳයි. සමාවෙන්න. උද්මාලෝ මේ අවස්ථාවේ අපහසුතාවයකට පත් කිරීම නේද? වයිසි මහත්තයා. පොලිසිය විතරයි මේ අවස්ථාවට අඩු වෙලා හිටියේ. අපි ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. එන්න වයිසි මහත්තයා. අපි එක රාජකාරියෙන් පස්සේ තියාගමු. දැන් අපිට ඔබතුමාව අවශ්‍යයි පොලිසියට. කට උත්තරයක් ගන්න. කනගාටු මන්ත්‍රීතුමා මේ ඔයසි මහත්තයා අපිට විහිළුවක් කරනවද? පොලිසියට යන්න? මම මොන වරදක් කළාද? දැන් සිරිමෙවන් මුදලාලි කන්නාඩියක් ඉස්සරහට කියලා හිටගත්තා නම් දැනගන්න පුළුවන් කවුද වැරදිකාරය කියලා. අපි යමු. මේ කරුණා කළ වයිසි මහත්තයෝ. මන්ත්‍රීතුමා මේක මගේ රාජකාරිය. මේකත් ගත්තා නම්? අනේ මහත්තයෝ ආයි කැන්ඩිපා. මේ ඇමතුමා දැන් මම මේ දැන් එනවා. ගොඩක් වරක් වුණාද? හොඳයි මේ දැන් එනවා ඇමතුමා. මම දැන් එනවා. මේ මං හදිසි මේ විරුද්ධ කිරීමට ආවා. මං එනවා ඇමතුමා.
ඔන්න පියතුමා වහන්සේගේ පැමිණිල්ල විත්තිකාරය දෙන්නම අපේ කූඩුවේ. ඔහෙසි මහත්මයා අපි පැමිණිල්ලක් කෙරුවේ මේ දරුවන්ගේ සතුට නැතිවෙච්ච කාරණයට. දැන් ඒ සතුට දරුවන්ට ලැබිලා තියෙනවා. ඉතින් මම කැමති ඒ පැමිණිල්ල අයින් කරගන්න. පියතුමා එහෙම කරන්න කොහොමද? මේකේ නීතියක් කියලා තියෙනවනේ. පැමිණිල්ලක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් උසාවියෙන් තමයි බේරගන්න වෙන්නේ. ඔයසි මහත්මයා ඕනෑම කෙනෙක් අතින් වැරද්දක් වෙන්න පුළුවන්. ඒ වැරද්දට සමාව දීලා ඕව නිසි මාර්ගයට ගන්න එක තමයි උතුම්කම. හොඳයි පියතුමා. මම බලන්නම්කෝ මොනවද කරන්න කියලා. ඔබතුමාට පුළුවන් නම් ඒ ග්‍රැමෆෝනය නැවත අපේ දරුවන්ට ලැබෙන්නට සලස්සන්න. අන්න ඒක තමයි වයිසි මහත්මයා මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම දේ. හොඳයි හොඳයි හොඳයි. මේ අපි මේ වින්සන් ගුරුනාස් නේද? ඔබතුමා වාඩි වෙන්න. කටාල පුරුදු මතකද වෙලේවත්තේ නැටුම් පන්තියෙන් ඉගෙන ගන්න කොළඹ ගිය සුනිමල් බණ්ඩාර? ආ මේ අලකොන් බණ්ඩාරද මාත්‍යාගේ මධ්‍යම පුතා නේද? හරි හරි. එතකොට ගුරුනාස් මේ පැත්තේ ආවේ? දැන් මේ පොලිච්චර ගලාවේ මේ දරුවගේ තාත්තා මගේ පුතා. ඒ කියන්නේ මේ ඔව් මාත්‍යෝ කිරිමෝල් මගේ ලොකු පුතා. නීතිය හැටියට එකපාර පැමිණිල්ලක් ඉල්ලාස් කරගන්න තමා. නමුත් මට ඔබතුමාව වටිනවා. පල්ලි පියතුමත් ඔය ගැන තමයි කතා කර කර හිටියේ. ඔබතුමාගේ වාසනාවද කොහෙද පියතුමත් ඒ පැමිණි ලාස් කරගත්තා. එහෙනම් ගුරුනාසේ පොතේ අසං කරලා යන්න. මං දෙන්නව නිදහස් කරන්න. මේක උදව්ව බුදුමල පින්නේ. ගුරුනාසේ ගුරුනාසේ මේ වඳින්න ඕන. මමයි ගුරුනාසේට වඳින්න ඕන.
සුවපත් වේවා සුවපත් වේවා අවසරයි අපේ හැමදෙරනේ පරම්පරාවෙන් එන මේ නැටුම් ශිල්පිය උගන්වන්න කෙනෙක් නැතුව මට හිටියේ දැන් මගේ මේ මුළුපුරා ඉන්නවා අද මම මුළුපුරාට වෙස්තප්තු තිබ්බා ආශිර්වාද ලබා ගන්නයි ආවේ බොහොම හොඳයි බොහොම හොඳයි මෙහාට එමුකු පුංචි ගුරුන්නාන්සේ ඔයම් සරණයි එනම් පුංචි ගුරුන්නාන්සේ ආහා පුරා කියලා නම වූත්තේ වන්නමක් කියලා හටමුකු බලන්න පොඩ්ඩක් ත්‍රිවිධ රත්න සරණේ සරණේ